හිදියට අයතරි තව චට්ටික ්‍රශ්නය වල තිබුණා විදවලතියවා ඇති කෙනෙක් ආගම අදහන්නේ නැති කෙනෙ ධානයක් දෙනකොටද might be doing this for other reasons like humanitarian courses එතට එක පිනක් එයාගේ දෘෂ්ටියය එතකොට රරිජ නහැන් දෘෂ්ිය නිවැරදිවෙලා නෑ දිට්ි උපාදාානය එතකොට හිතේදලා තියෙන්නේ. කාමඋපාදාානෙත් එෙදිල තියෙන පුළුව අඟ පිදන්න හැයා එයා විශ්වාස කරන්න නැත්නම් මේ කරන හිොමිනිිටේරියෙන් වැඩේ නිසා ඒට පිනක් සිද්ධ වෙනවා ඒකට විපාකයක් තියෙන කියලා එකට දිිට් උපානය එතන තියෙන ඒ විශ්වාස කරල එක ලැබීම පිණසනං කරන්න එතන කාමෝපාදාානය දිල තියෙනවා එතකට ඇතිස් ලවනාට එකලන්ගේ අත්තවාද උපාධානය තදින්ම දිල තියෙන්නේ එවිදිට උපාදාාන ටිකඉතිං ඒ හිත්වල ඇති ආගමක් ඇදහුය අදහන් නෑ කියන එක දෘෂ්ටියක් ඒ දෘෂ්ටියක් තියෙන අයිතින්ඒ කලාන්නේොට හිමිනිටේරියන් කියන නමින් කරන්නේ ඇත්තටම හොඳ දෙයක් එකොට හොඳ දෙයක් නිසා එයා කැමැතිවුනත් එයා පිළිගත්තත් නැතත් උපාධාන සහිතව එක කෙරෙන්නේ තොට කර්ම රැස්සෙනවා. නමුත් හිමන් ඇති ස්ලප පළිගන්න ැ කර්ම රැස්වෙන බව හිගොල එක කරනවා කර පුහම කරම රැස්ව වෙනවා ැසෙන බව පිගන්න ඇති නිසා යයාගෙහිතේ දිට්ටි උපාදාානයක් අදිම ඇදිලයි තියෙන්නේ ඒ විදිහට ගැන්න එනවා එක. ට අපි නම් බවපච්ා ජාති කියන කොටසට මුද අර කලින්මං කීපුටික කලින් දවසි සාකච්ඡාවේ අවසාන කොටස ඒකන කලින් දවසාකච්ඡාව පුුණ්්‍ය පක්ෂය පුුණ්‍යබාගී බවගාමී කර්ම විපාක කර්ම අපි සාකච්ඡා කරන්න බැර වුණා ඒ කොටස තමයි එකතු කරේ. හන්න පුළුවන් දැම් මමසාමන් දන් තන් ඩම් දෙනවා ගාඩ දුපත්තායට උප්පකාර කරනවා පන්සල් හදනෑවල් තත්තේ වගේ සෑයන උපකාර කරුණු දම කිසිදුන බලාපොරොත්යෙන්නෙමෙන් ඒ එකක්කත් කරන්න ඇයි මට ඒකෙන් හිතට සතුටක් එෙනවා කාම පනතිීරණය කරන්න දැන් ඒ සතුට පිණිස නං අපි ඒව කරන්නේ සතුට කියැන සෝමණ සැහැඟීම නනේද. ො කොටමැටිකල් එනවා ක එතකට ඒ පිළිබඳ උපාධානයක් හිතේ හටගෙන ඇති ඉතින් අපිට දැත්තරු නැතු ට එක. අපි එත කිසිම සතුට කාවේ නැතත් තෝක කරයිද අපි එතම දැ දානයක් දන්නා සතුටක් එන්නේ නැහැ. ඒ පන්සල් හදන් ආදර්කර සතුටක් කියන්නෙ නැහැ එතකොටත් තවතාත ඒක කරනවාද. ඇන එතනින් තේරුම් ගන්න පුළන් ඒ සඳහා කැමැත්තක් ඇැලීමත් පැඳීමත් තිබුනැද කියනෙක්. ඒ විදිට තේරුම් ගන්න බලන්න ඉම දහරියටම පැදිලි උත්ත්‍රයක් දෙන්න වැැහ එතන මොමන උපාධානය ඇදිලද කියලා. නමුත් කිසිම දෙයක් ඒකට දැන් ඒ අපි එතම පන්සලක් අදන්න මහරරි ආධාරයක් කළ දායකත්වයක් ලැබුව ඒ සඳහා සිම දෙයක් ලැබෙන නැහැ කියන දහසතිබන එතන ද්‍රෂ්ටි පාදාානයක් තියෙනවා කිසි දෙ යමක් ලැබෙන්න්න පුළුවන් නමුත් ඒක ගැන බලාපොරොත්තුව තැරලතියනන හොඳයි ොඒ හොදයි එතකට ඒ අනාගතය කාමයන් ලැබීම කියන ඒකාමඋපාධානය එතන අහෝසිතකට මුත් වර්තමාන මොහොතේ සතුට කියන එකට ඒ සෝමනා සැහැඟීමට බැඳීමත් තියෙනව වෙන්න පුළුවන් එතන හිතේ නම් බවපච්ඡා ජාති සම්බන්ධතාවට අපි ගියොත් එදා කච්චකර ුර උපසටහනම ආය පෙන්නන්නේ අපි සාකච්චාකරා බැඳි ලගේ හිතෙන් බැඳිලගිය හිත කියලමඟ අදහස් කරන උපාදාන සහිත හිත එකන යමක් අත්තැරගන්න බැරුව බැඳි ලගි හිල්ලා ඒ හිතේ පහළ වෙනවා කුසල හෝ අකුසල චේතනා ඒවට කියන අපි කර්ම බව ඊළඟට ඒකේ විපාකය විදිහට ස්කන්ධ පහල වෙනවා ස්කන්ද එකයේ ගොඩවල් පහල අවස්ථා තියනවා ස්කන්ද හතර ගොඩවල් පහලවෙ නවස්ථා තියනවා ස්කන්ධ පහේ ගොඩවල් පහලවෙන අවස්ථා තියෙනවා එහෙම ස්කන්ධ පහලවීම අපි කියනෝ උපත්ති බවය කියන. කර්ම භවින් කර්මෙන් කෙරෙනවා උපත්ති බවය කියන විපාකය එතකොට කර්ම බවසා උපත්ති බව කොයි විදියට මාර එමින් දිගින් දිගටම පැවැත් මක් තියෙනවා කියන අර්ථය තමයි බව කියලා පියෙදා කතා කරේ බවපච්ඡා ජාති කිය අදහස් කරන්නේ එ මෙහෙම දෙයක් එම විපාක ස්කන්දයන් හැදිලා ඒ විපාකස්කන්ද බිඳෙනකොට දැන් ඔගොල්ලෝ ගැ බැලුවූ තොගොලු ස්කන්ද පහය ගොඩුවල් අද මෙතන ඉන්න මම ස්කන්ධ පහේ ගොඩක් මේ වෙනකොට එකොට විා හැමෙලිම ස්කන්ධ පහේ ගොඩවල් තමයි සනයක්ෂණයක් පාසත් සකස් වෙන්නේ ඒ වගේ භවයක් මේ භවය සකස්වෙනි ස්කන්ධ පහේ ගොඩවල් කාම භවය අපි ඉන්න හින්දා තුොටි ස්කන්දය බිඳෙනකොට ඒ මොහොති සකස්වෙලා ඇති කර්මභවයට මෙත භව දෙපාරක් ලීවි ළමඟැතින් අපි කර්ම භවයට අනුකූලව විපාක ස්කන්ධයන් හලුතෙන් උපදිනනා. විපාගස්කන්දයන් බිඳෙන කොට අලුත අලුතෙන් සකස්වෙච්ච කර්ම භවයට අනුකූලව අලුතෙන් විපාකස්කන්ධයන් හටගන්නවා අන්න එහෙමමාට ගන්න එකට කියනවා බවපච්චයා ජාති කියල ඒගැන හිතන්නදැන් විපාගස්කන්ද ගොඩවල් බිඳෙන කොට අලුත් කර්මයක් ඉදිරිපත්වෙනවා ඒ කර්ම භවයට අනුකූලව අලුතිෙන් විපාක ස්කන්ධයන් හටගන්නවා. අන්න එහිම අලුත්තෙන් විපාකස්කන්ද ගොඩවල් හටගන්න එකට අපි කියනෝ බව ප්‍රත්තින් ජාතිය සිද්ධ වෙනවා කියන තොබොඩි ප්‍රශ්නයකුත් තියෙනව උදේනිිමහත්පයහනවාව තෙරුවන් සන්න නිස නිර්වාණ නිවන සඳහා දානය දෙනකොට දිට්ටියක් උපාදාන වෙනවාද කියලා. නිවන සඳහා දෙනකට උපාදාන වෙන්නේ නැහැ දිට්ටියක්. කද එතන අපේ නිවැර දිදෘෂ්ටිය දැන් ෙදි අනතියෙන්නෙේ බවයන් බවයන් දුක සහිතයි ඒ දුක ඇති කරගන්න ඕන කියන දෘෂ්ටියය. ඒක නිවැර දිදෘෂ්ටයක් සම්මාධිට්ටියක් එහහිද දිටි උපදාානය එතන ය දෙන්න නැ තමයි වාමින්හන්සල ඇම දානයක් දෙනකොට අපි දාන දෙනකොට අපිට ඔය වැරැද්ද අපි අතින් සිද්ධවෙයි කියලා සාමන්හසල දන්න හින්දා අනුකම්පාවෙන් අපිට මතක් කරන යි හැමවෙ ේම නිවන ආරමුණු කරන්න කියලා. අපි අපි ලො කියෝනවා මේ දානය නිවන පිරිිස වේවා කියලා අපි ලො ඇ වාක්‍යත් කියව නොයි අනුකම්පාවෙන් කරන්නේ. මෙවැනි උපාධාන ගතිය හිතේ දුරු කිරම පිණිස. තවත් කවරට ප්‍රශ්නයක් අහන් අතෝස්ස නෝ දැක් අනමුත් හම තියෙනණං අහන්න නෑ එතකොට මේ අදහස පැහදිට ඉන්නෙනෙ ද විපාකස්කන්ද දිගටම තියෙනෑ ඒවා බිඳෙනවා? විාකස්කන්ද බිඳෙන ගොට ඒ වෙලාවේ සකස් වෙලා තියෙනවා අලුත්කර්ම භවයක් එකැන නව කර්මයක් විපාකදීම පිණිස හැදිලා අන්න ඒ අනු අලුත් විපාකස්කන්ධයන් පහල වෙනවා එහෙම පාලවෙෙන එකට අපි කියනා ජාතිය කියලා ඒ අත්ත දැක්කින් පැහැදිලි නං පිදිරිට යමු පැදිලි නං අහන්න හරිට මැහොන්නෑ ඒ පෝඩක්නා පහෝ පෑදිලි කරන්නගුණම්. ඕ දැන් මෙහෙම ගත්තොත් දැන් අපේ දැකිව නර කර්ම භවය කියලා තියෙනවා අලුත් චේතනා පහලවෙන එක කුසල ොහෝ කුසල ඊළඟට උත්පත්ති භවය කියලා තියෙනවා එක විපාක විදිට ස්කන්ධ පහලවෙනක්. ඒස්කන්ධ තම පැර ඒ ොඩවල් හෝ අතර ගොඩල්ලෝ පහ ගොඩුවල් කිය මේ සසරරි විධ තලවල. ඒස් කන්ධ හටගන්න විදිහේ එදා කතාකරී එතකොට අපිහිතම විපාකයක් විදිහට දැනට හටගෙන තියෙන පංච උපාධානස්කන්ධයක් බිඳුනකි විපාකයක් විදිහට මේ හටගෙන තියෙන උපාදානස්කන්ද බිඳෙන කොට ඊළංගට අලුත්තයෙන් උපාධානස්කන්ද හට ගැනීම පිණිස කර්මයක් ඉදිරිපත් වෙනවා එ කර්ම භවයක් ඉදිරිපත් වෙන ඉදිරිපත් ච් කර්මයට අනුකූලව අලුතෙන් ස්කන්ධ ටිකක් පහළ වෙනවා. අන්නේ ඒස්කන්ධ පහලවීම තමයි ඉපදීමකිරා අපිකයන්. එවගොළු මේ භාවයට ඉපදිච්ච විදදිේ මතක්කරොත් එහෙමනේද වෙන්න නැත්තේ. ඒවගේින් ද මේ මොහොතේ උපදින සත්්‍යය ොඩක් ඉන්නවා අපි දැම් මේ කතා කරමින් ඉන්න අතරේ එනිස්ුහෙම ගොඩක් ඉපදිලාලුතතිෙන් ඒ ඔක්කොටම මේ වැඩේ තමයි ලාතිය ඒ ගොල්ලන්ගේ කලින් තිබිච විපාකස්කන්ද බිඳුණ අලුත් විපාකස්කන්දයන් ටික් අලුත්කර්මයක් ඉදිරිපත් වෙලා පටන්ගත් තැනන්නම් හදල දුන්නන්න එතකොට ඒ අලුත් විපාක ස්කන්දයහෙම හදන එකට කියන ඉපදීමකය. යිතරන්සර්මයි එතකොට දැන් මේ විපාකස්කන්දයන් හට ගැනීම මේ විතියට ඉපදීම කියලා කියනකොට අපි දන්නවා ැන් ඔගොල්න්ගේ මේ වෙලාවේ ඇහැ පාවිච්චි වෙනවා මනස පාවිච්ච වෙනවා කණ පාවිච්චි නොවම කියනද අහන්න එතකොට ඒවා දැන් ඇහැ පාවිච්චි වෙන වෙලාවට අපිද මුගොලු මගේ මේසාත්මන් කියලදේ අයහගෙන ඉන්න කියලා එතකොට කණ පාවිච්ච වෙනකොට කනට අදාළ සද්ධ ඇසීම පිණිස පහළවෙන චිත්ත අන්ටිකක් තමයි හට ගන්නේ වෙලාට අපියකට කියනවා සෝතා එතන චිත්ත වීදිය කියල නෙද එමුග ළඟ මේ වෙලාවේවැනි චිත්තවීදිී ගොඩ පහලවෙමින් තියෙනවා. එට සද්ධයක් ඇසීමට පහළවෙනේ ධර්මතා ස්කන්ද ගොඩවල් තමයි එක සද්ධයක් අහන්න ස්කන්ධ පහමෝන වෙනවා පිට රූපෝන වෙනවා විඳීම් වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥානය යෝක්කොම එදෙනවා සද්ධයක් ඇසීම තුළ එතකොට එක සද්ධයක් අහලා එක සද්ධයක් අහලා ඒස්කන්ද තියාගන්න බෑ එතන ඒස්කන්ද බින්දෙනවා එතකොට සමලට ආයිමත් සදධ්‍ය හානන්න වන ඒක තම දැම්ම ඔගොළු කරමින් ඉන්නේ අලුත්තින් සද්ධහන්න ආයමත් කන උපත් දන්න වන ලුත් සබද්දැහීමක් උපත් දැන්නව මම කියන්නේ සද්ද ඇසීමක් කියන්නේ ස්කන්ධ පහක් කියනෙ එක රූප දැකීමක් කියලා කියන්නේ ස්කන්ධ පහ පෙනකින් කිරන ආයතනයක් සක්‍රිය වනා කියලා කියන්නේකන්ධ පහක් හට ගත්ත කියනෙක් එෙවනට අපි දැන්නවා ආයත්තනයක් දිගටම තියාගන්න බෑ ස්කන්ධ පහ හටගෙන බිඳවා කට ස්කන්ධ ඒ හටගන්න ස්කන්ධ අපෝ බිදිිලෑනවා එකොට අලුත්ස්කන්ද හටගන්න ඕනේ එවිදිට ආයතනෙන් ආයතනයට පවා ආයතනෙන් ආයතනයට පවා විපාක ස්කන්ඩ අලුතෙන් සකස්සෙන අලුතෙන් හිපදනවා ඒවිදිර බලපොහම ඉපදීම් ඉපදීම් හැමෙලිම ප්‍රත්වය පල සම්බන්ධතාවයක් තියෙන්ද පද ිතරන මේ අද්‍යා ප්‍රථ්‍යය සංකාරාකිවත් සංකාරපච්චය විඥා කිවත් ඒ හැම තැනම තියන ප සහ පල අතර සම්බන්ධතාවය ඒ ප්‍රත්්‍යඵල සම්බන්ධතාවය අදීර තුනකින් අපි තේරුම් නැන්න ඕනේ ඒ තමයි ෂණ ප්‍රත්‍යෝපපන්න කියලා එක අදීරක් තියෙනවා කැන එක ෂනයකදී අලුතෙන් ළධර්මතා පහල වෙනවා ප්‍රත්‍යයධර්මතා යොදීම නිසා මේ අපි කලින් කතාක තින භාාව ට සටා නොලොගොලට මතක ඇති මේ වචනයහෙම ගොඩක් මතක ඇති සිව මතක්කර ගන්න මේ වෙලාවේ එතකොට දෙවැනි වචනය මතක ඇතිනි දෙැම්මම මොකද දෙවෙන එක සන ප්‍රත්ථ්‍යෝපපන්නේ ඊළංග ප්‍රත්‍යයෝපන්න භවතියෙන් කවු කිය ඉදිරිපත් නොවනට බදන්න ඔගුල එක හිතන හිතනවා කියලා කලින් භාවන වැඩස දනුද අපි නිතරමසිහය පිහිටෝවල බඳං හිටපදයක්ත්ව මේ සන්තති ප්‍රත්්‍යයෝපන්න කියන සන්තතියක් හටගන්නවා ඒ සන්තතිය බිදෙනවා කිය ත්‍ර මේ ප්‍රත්‍යෝපන්න කියන්නේ හේතු ප්‍රත්ථයේදීලා යම් සන්තතියක් ආරම්භ වනාගේ තුන් එනි වචනෙක් මැත කඇතිමකත තුන් ප්‍රත්්‍යවප පන්නව භාවය ීර්ග කාලීනව සිද්ධ වෙන හට ගැනීමට අපි කැන්නේ අදධාන ප්‍ර්‍යෝප පන්න කියලා. අදධාන ගැන දීර්ග කාලීන පත්්‍යපන දැු දැන්න කියන අපි සතෙක් මැරුව ඒ අකුසලය එක භාවයක ඉතරක් නෙමේ විපාකදයන්න ඒ සතා මැරීම හේතු කරගන අපි දුගැතික උපදින්න පුළුවන් එක භවයක එතනින් නවති නෑ එවැනි දුගැතිය උපදීම් පන්සීයක් දාහක් එහෙම වෙන්න පුළො එකයන්නේ සතාමරපු සිද්ධිය විපාකය දීර්ඝකාලී නයි එක භවයකට පමණක් සීමාවෙන උපතකත් නෙවේයෙක් එක්කෙලු දෙනක හිසසිලා කියල ඔගුල හලතින් නනෙද ඒ වගේ දීර්ඝකාලීන දුගති ආයායි දුගැතිවලට ගෙනයාාමේ ශක්තිය එවැනිආකුසලයන්ට තියන අකුසල ඇත්තයේ වගේ ඒට කිෙන අධ්‍යාන ප්‍රත්‍යයෝපන්න පල සම්බන්ධතාවයකය මේ පල ම පත් පැත්ත පෙන්වේ පල කියල කියන්න හැමවෙලේම පල ධර්මතා විදියට අපි ගත්තේ මෙන මේවා ෂනප්‍රත්‍යයෝපපන්න විපාක ස්කන්ද ටික ෂනවශයෙන් උපදින විපාක ස්කන්ද ඊළඟට සන්තති වශයෙන් උපදින විපාක ස්කන්ද ඟට තීර්ක කාලීන වශයෙන් නැවත නැවතේ හටගන්න විපාකස්කන්ද පවිදිහට මේ විපාකස්කන්දයන් ටික පලය විදිහට හේතු ධර්ම ඒ ප්‍රත්්‍ය විදිහටදිලා මේ විපාකස්කන්ද හටගන්න මේ පිළිබඳ ගොඩාආර්මන් ඉද නිසාකච්ඡා කෙරුුණා කලින් පිළිබඳ අලුත්තෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ කියලා හිතන එතවට අපේ මේ භවයට කොහම දෙක සම්බන්ධ වෙන්න කියන ටික තමයි මහිත දැන් කතා කරන්න තියෙන්නේ ආපි දන්න දැන් අධ්‍යාන ප්‍රත්්‍යය උපන්න විපාකස්කන්ධයක් තමයි ඔගොළො මේ භවය උපදිනකොට ලබාගත්තේ දැන් ඒ විපාකස්කන්ද ටික දිගින් දිගටම ක්‍රියාක්මකයිනේද මේ ජීවිතය ගෙනියෙනවා කියලා කරන්නේ මේ මනුස්ස භවයට අදාළ ප්‍රත්‍යෝපපන්න ඒ ස්කන්ධ පංචකය ක්‍රියාත්මකවෙමින් තියෙනවද එක අදදාාන ඒ කෙනන බවය පුරාම දැන් ඉපදුන දවසින්දල මැරෙන දවස්ස වෙනනකම්ම මනුෂ්‍ය බවයට අදාළ විපාකරූප විපාක විඳීම් ඒවතමයි දැන් ඉදිරිපත්වෙන්නේ දෙැම මේ මනුස්‍ය භවය ගත කරනතුළේ ඔගොලන්ට අවිචි මහානීරයට සම්බන්ධ විපාක ස්කන්ධ මේ හරරි පහල වෙන්න නැන මේ භවය තුළ හිද දැන් දීර්ග කාලී නවයේ මනුස භවයට අදාළස්කන්ද ෘක්තිවිඳමින්තමයි වෙයි ඉන්නේ. එවා අදදාාන අ්‍යානකිවම එක භවයක් පෙන් අශනය මං අර කලින්කිවාගේ බව ගණනාවක එකේ විපාකය දෙන්න පුළො ඊළඟට ඒ බවය ඇතුළි දැන්වගොළු මනුස්ස භවය ඉන්න ඒ භවය ඇතුළි නොෙක් නොයි ක්‍රියාකාරකම්මොලො ගොල්ලු යෙදෙනවා හිටපුගම පින් කෙරෙනවා හිටපුගම පව් කෙරෙනවා. එතකොට ඒ පින් කිරීමක් ඒ පව්කිරීමක් හරි ඊළඟට යම් කිසිකෘත්තයක් ඒක සන්තතියක් ඒවිදිට සන්තතිී විදිහට විපාගස්කන්ද දිගෙන් දිගට මේ බවය තුළ හටගන්නවා. ඒ විත රක්නෙමේ ඒ සන්තති ආපහෝ අපි කැඩුව හාම පුඩා කොටස්තුලට ෂණ වශයෙන් ගඩාත්තමයි සන්ත්‍රතියක් කියල කියන්නේ එකොට ශනවශයෙන් විපාකස්කන්ද පහලවීම් ඉතාම වේගෙන් සිද්ධවෙමින් තියෙනවා මේ වෙලාවෙත් ශෂනවශයෙන් විපාකස්කන්ද නි සද්දැසීම පිරිස පහළවෙමින් තියෙනව කළ ඒටි පැහැදිලින් එතකොට අද්‍යාන කියන මැට්ටමට අපි ගන්නේ භවයක් හෝ එකක් හෝ ගොඩක් එක බවයක් හෝ බවබොහෝ ගණවා සන්තතිකය පහම ගන්න පුොළුවන් එක ආයතනයක් එක ආයතනයක් ක්‍රියාත්මක වෙද්දිී ඇතිවෙන චිත්තවීදය හෙම ලන්නම් එක කෘත්තයක් කිරීමේදී ඇතිවෙන චිත්තවීී ගොඩ කෘත්තියක් ලකිවා මුදරනයක් විදියට අපේතම අපි භාවනාවක් කරනවා තර භාවනා කරදි චිත්තවීදි ගොඩාක් කකම්බෙන භාවන කෘත්තය ඇතම සිද්ධ වෙන්නේ භාවනා කිරීම තමයිත් කෘත්තය ඒ කෘත්තය තුළ චිත්තවවිදි ගොඩා කම් වෙනවා එතකට ඒ භාවනා කෘත්තයම අපිට ගන්න පුළන් සංතතියක් විදිහයට එමනන්න අපේතුම අපි කාටහරි බනිනෝඒ බනි නවා කියන කෘත්තය කෙරෙන කාලය අපිට ගන්න පුළන් එක සංත්‍රතියක් විදිිය එ ඒ කාලේ ඉවර වෙනවා අතකට බැනල ඉවරයි ඊළගට සමල්ලට ඊළංඟ මහතැ අපි වෙන කෘත්තය ට අපේ දවස ගෙවෙන්නේ එක කෘත්යකින් තව කෘත්තයකට මාරුවමින් ඒ කෘත්තයක් එක සන්තතියක් විදිර ගන්නක් පුළුවන්. එම ලන්න ඒකත්තව මටම්ම කුඩා කොටස්සලට බෙඳල එක චිත්තවදයක් එක සන්තතියක් විදිර ගන්න පුළුවන්. ඉළඟට ශයණ කියල කිව්වහම ඇැමෙලේම ඒක චිත්මට්ටම එක චිත්තයයි චිත්තේ ඇතුලි ධර්මයන් පටිච්ෂ සමපන්න වෙන හැටි. අපි එකගෙන ඒක චිත්ත පටිච්ච සම්පාදය කියලා ඒ එතන දීශනාප්‍ර්‍යයෝපපන්නව විපාකස්කන්ද තමයි අපි තෙරුම්ගන්න ඕනේ. එතකට අධ්‍යානු ප්‍රත්‍යෝපපන්න විපාකස්කන්ද හටගන්න කොහොමක්ද. දීර්ග කාලීනව මෙහෙම උපත් ලබා දෙෙන. න ීපත් ලබාදනව පාකස්කන්ද හටගන්නේ කර්ම පතය යන් නිසා කර්ම පත ඔගොල දන්නවා දස කුසල කර්ම පත අපිසාකච්ඡා කර ගිය පෝය දවසේ දස කුසල කර්ම පත සාකච්චා කර කර්මය පිළිබඳ සාකච්ඡාව පොඩක් බැන්නේ එතන මේ කොටස්ටික තිබුණා. එතකොට ඒ ප්‍රබාල කුසල කර්මපතකුසල කර්ම පත සකස් වන හම ඒවයි ආනිශංස විදියට අත්දාී ප්‍රතය උපන්න විපාකස්කන්දහම් මෙෙනයිගෙන උපත්ති හම්බවෙෙන. එක භාවයක වෙන්න පුළුවන් ඇනම් බව ගණනාක උපපත්තිල බාධන විදියේ කර්ම පත ඔගලට සකස් වෙනවා. ඒක පැහැදිලිද. ක් නැක පැදිිතාවක් නෑ කියලා පිහිතව මොකදම ටික් හෙමි මේ හරරි කරන්න මෙහකි ගොඩක් පැටලෙන ස්වභාවයක් තියෙනවා හේතුව එක හිත්තොලට විෂයවෙන්නේ විශය වෙන මට්ටමට තමයි ඒගොල්ල තේරුම් ගන්න එක ධර්මය තියෙන එක්තරා ගොුණය තමන්ගේ හිතේ හේතු සක්ස්සලලා තින මට්ටමටද සමහරට අධ්‍යාන පන්්ටම ඉතරයි මතක් වෙන්නේ සමහරයට සංසති සතතිපට අන පිහිට පොත්න සන්ත තිහොඳට අහුවනවා. යිෂණ මට මහුවෙන්නේ හිට එඩි ගොඩා කියල සමාධී තියෙනයට එතකොට සංතති මට්ටමේදිත් වෙන්න චේතනාම තමයි අපි කියන කර්ම පතය මට්ටමට ගිය නැති චේතනා තියනෙන. අතිික වැර කාරණා පහම වගේ සම්පූර්ණී නැත්නම් සතෙක් මැරීමේ කර්මපතය සම්පූර්ණ වෙනෑ. දෙගකතුනක් නං සම්කූර්ණෝනි අපකට කර්ම පතයක් කියන්නේ එවට කියන්නේ දුෂ්චරිත කියල. තර අපේ තිය නව දුෂ්චරිත සහ සුචරිත කියන චේතනා තියෙන ඒව තමයි මේ සන්තතිමට. එවැනි චේතනා අර කර්ම පත තරම් ප්‍රබල නැතිය ඒවා ඒවයෙන් සන්තති ප්‍රත්‍යෝපන විපාකස්කන්ද ලබා දෙනු. හිළඟට ෂන ප්‍ර්‍යෝපන විපාකස්කන්ද ලබාදනය වැරතමයි චේතනා චෛතසිකය කියලා කියන එක හැම චිත්තයකම තියෙනවා හැම ඒ ෂනිචිත්ත චේතනා තියනවා එ චේතනා ගැන සබ්භ චිත්ත සාධාරණ චෛතසිකයක් හැම හිතකම කලවෙන් ඒවයින් ෂණ ප්‍රත්ථ්‍යයෝපන විපාකස්කන්ද උපදිනවා නොපොඩක් ැර නවත්වන්නේ මේ ටික හරියටම තෙරුගන්න වෙලාව දෙන්න මගලන්ට ඇඒහෙම මං කරන්න මොකද අප එකෙක් කෙන හට විශය වෙලා තියෙන්නේ මේ ප්‍රත්‍යෝපපන්න පත්වය නිසා හටගන්න පලධර්මතා එකක මට්ටමට. උ විශේෂෙන්ම සතිපටානි නැති අයටට සන්තති මටම අහුවවෙන්න නැ නි ගොල්ල ගොඩක් ලට අධාන මටම ත්‍රප පාඩංකරගන්නවා පත්්‍යපල සම්බන්ධතාව. ෂනමට්ටමත් හොඳටම සමාධිය තියෙනට මිසක්හුුවන්නේ නෑ නිසා එකත් පාඩ අංකරගන්න මටමක් තමයි තියෙන්ය. මෙතුනම පත්්‍යපපන්න නීතියමේ ප්‍ර්‍යෝපන්න නියය තුන් ආකාරයකින් තමයි මෙහම සිද්ධුවෙන්. ට එක සන්තතියක් කියල කියන්නේ ෂණගොඩාක් එක භවයක් කියලක කියන්නේ සන්තති ගොඩාක් අන්න එෙම තේරු එක භවයක් කියල කියන සන්තති ගොඩා එක සන්තතියක් කියලැන ෂණ ගොඩා එතකොට ශනයංක්ෂණයට ප්‍රත්‍යයවපන්න වෙන ධර්මතියනවා සන්තතියෙන් සන්තති ප්‍රතථ්‍යයපන්න වෙන ධර්මතියනවා භවයෙන් භාවිට ප්‍රත්‍යවපන්න වෙන ධර්මතියන එක්කොම එකට තේරුම් ගැනීමයි මෙතන අවශ්‍ය. එහින්ද හිත සීමකරගන්න එපා අධ්‍යාන ඉතරක් මට්ටමට හෝ සන්තති ඉතරක් මට්ටමට ෝ ෂන ඉතරක් මට්ටමට ඒ මට්ටම් තුන හිතට තේරුම් ගන්න ඉඩ සලස්වන්න ඉදිරියට යමු එතන මංඟ ගොඩාක් කියලා අර්ථය මෙන්න මේ සලපුන මන්දාන්නම් ෂනසම්පත්ති බව. දැ මේ මෙතන විපාක ස්කන්ද කියන වචනය වෙනුවට මං භවය කියන වචනය පවිච්චි කරනවා උපපත්ති භවය කියල මතක ඇති විපාකස්කන්දල්ට උපත්ති භවය කියන වචනය දෙන්නේ චේතනාවල්ලො ට කර්ම භවය කියන වචනය දෙන්නේ ගී පෑර සාකච්ඡවය ගොල්ලට මතකඇති. මෙතන අධ්‍යාන ප්‍රත්ථ්‍යය උපන්න විපාක ස්කන්ධ කියන දීර්ක වචනය වෙනුවට මට කෙටෙන් කියන්න පුළුවන් ඒ විදිහයට අධධාන උපපත්ති බව උපති බවය කියල කෑන්නේ ප්‍රත්‍යයෝපපන්නව විපාගස්කන්දය ඒව පහේ ගොඩහල් වෙන්න පුළුවන් කතර ගොඩහල් වෙන්න පුළුවන් එකේ ගොඩහල්වෙන්නතු හරි නතුරු මේ වචනය එවිදිට කොටකරගම සන්තති ප්‍රතථ්‍යයෝපන්නව විපාගස්කන්දව වෙනුවට අපිරි කියන පුළන් සන්තති උපපත්ති බව ෂණ ප්‍රථ්‍යපන්න විපාගස්කන්දලට අපිට කියන්න පුළන් ෂන උපත්ති බව කියලා උපති භවයන් ගොඩාක් තමයි එක සන්තති භවයක් කියළ කියන්නේ සන්තති උපපති භවයන් ගොඩාක් තමයි එක පදධාන උපති භවයක් කියළ කියන්න රදධාන උපති භවකට අනිවාර්යම කර්ම පත අවශ්‍ය වනෝ. සන්තතිඒවට සුචරිත හෝ දුෂ්චරිත චේතන ඊළඟටෂන මට්ටම තියෙන්නේ අර හැම හිතේම පහර වෙන චේතන චෛතස. පති බව කියීනක තේරුම් කරන්නේ මේ මිචර වහන්සි වුණේ උපති බවජාති තුන් ආකාරයි අධ්‍යාන උපපති බවතියෙනවා එක බවයක් හෝ බවගණනාවක් සන්තති උප්පති බවතියනවා එක චිත්තවීදයක් හෝ එක කෘත්තයක් ක්ෂන උපති බවතියෙනවා ඒක චිත්තයක් එක චිත්තයක්. තොට චිත්තයන් ගොඩා කේෂණ චිතයන් ගොඩාක්තමේ සන්තතියක් යන සන්තති ගොඩාක්තමයිය අදධාන බවයක් කියලා කියන්න තර මේ මට්ටම් තුනම තේරුම් ගන්න උත්සා ගැන්න නැතුව එක මටමක් ඉෙතරත් තේරුම් අරම් පටිස්ම්පාදය විස්තර කරන්න පුළුවන් තම තෙතුකටඒ අසම්පූර්ණය ත තව ටිකක් කල් අය භාවනා කරලා ඊළඟට ඊළඟ මටම තේරුම්ගන්න බලන්නවා ේෂම සතිපට්ටානය තමයි මේ සන්තති මට්ටම තේරුම් ගන්න ඕනි කරන්නේ ඊළඟට චිත්ත සමාධිය තමයි මේ අධ්‍යාන සහ ෂැන උපත්ති තේරුම් ගන්න ොඩාක් කවශ්‍යවෙන් එකන් සමාධී ඉහලටම පඩපොයට පුළුවන් බවයෙන් බවට ඉප දෙන හැටි සිහිකරන්න. ඒතරක්න මේ චිත්ත වීදයේශනයක්ෂණයට සහිකරගන්න පුළුවන් එබන තින් අපිට මේ මට්ටම ලේසි හැබයි මේ මට්ටමටත් සතිපට්ඨානය උපරිමව මහන්සලා පිහිටවාගන්න ඕනි එත්නන් එක සන්තතියක ඉන්න ඒ කෘත්තයකින් ඊළඟ කෘත්තයට මාරුවීම් එත්නං එක ආයතනයකින් ඊළඟ ආයතනයට මාරුවීම මෙහෙම හිතට විෂය කරගන්න එත් අමාරුවෙනවා තාපඩි ප්්‍රශ් නැත්ති නම් ඒ තුනම්ම එකට ගලපන්නේ කොහොමද කියලා අංගොඩක් වැදගත් ප්‍රශ්නයයක් ඒත් උනම ගලපන්න කොහොමද කියන ගැත්‍රම ඒක තමයි අපේ ජීවිතතේ දැන් මේ අපි ජීවත්තමින් ඉන්නවා කියලා අපි ජීවිතය කියල නමත්දාගෙන එක වැඩ කරමින් ඉන්නවන්නේ ඒ තමයි මේ සන්තති සන්තති භවය තමයි අපි මේ කරහන්නේ දැ අපි ඇවිදිමින් ඉන්නකොට අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා ඇවිදින්න ඕන කරන පංච උපාධානස්කන්ධය ඇවිදින සන්තති දගෙන ඉන්නකොට ඉඳගන ඉන්න සන්තතිය ඉඩස්කාඩ හරි බනිිනවනන් ඒ බනින මම ඉන්නවා. ඊළඟට කාටහරි අපතම උදව්ව කරනවනං ඒ දානය දෙන මම ඉන්නවා නේවිදියට සන්තති විදිහයට පෘත්තයෙන් කෘත්තයට අපේ ජීවිතය යනවා ඇබැ අපිදන්නා ඒක කෘත්තයක් කිව්වට එතන චිත්තවීදදි මහා ගොඩක් තියෙන්න්නේ කියලා. එනිසා එක තව කඩාගන්න ඕනේ මේම ශන උපපති බවලට මේ කොටසට ඇගුලට අිධර්ම පිටක ඕනේ වෙන ගලපගන්න මේ කොටස ගලප ගන්න නං අභිධර්ම පිටකය ගැන හොඳ දැනීමක් අවශ්‍යය මේ කොටස ගලපගන්නනං ශ්‍රද්ධාවෙන් ගලපගන්න ඕනි මුලින් බවම් භවයට උපපත්ති හැදෙන හැටි මුලින් ශ්‍රද්ධාවෙන් පසුව සමාධිය සමාධය ඉහළට දියුණුකරපු අයට පුළුවන් කලින්ම්භවය බලන්න ඊට කලින් භවය බලන්න එ එකකොට ගොලටඒ සැක දුරුවෙන මුලදී අපිට එක පාරෙහෙමෑයි කියවන්න නැති නිසා මේ කොටස අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්නයවා. ඒ විදිහට තමයි අපි ගලපගන්න ඕනි තුන්න. මේ කොටස ශ්‍රද්ධාවෙන් පිළිගන්න අපේ සමාධිය දුරම යම් මට්ටමකට එනකා. මේකොටස ශ්‍රදධාවෙන් පිළිගන්නනවා අපිධර්ම පිටකේ අපේ සමාධයේ ඒ මට්ටමට දියුණනක. මේ කොටස මුලින් ශ්‍රද්ධාවෙන් පිළිගත්තට අපිට මාර්දක්කය. අප ජීවිතයේ ඒකෘත්තයකින් අනිකෘත්තයට මාරුව වෙන හැටි ඒවගේ අපේ ආයත්තන සද්දැහීමකින් රූප පැෙනීමකට එමම ආයතන මැට්මින් ෂණිකව මාරුවෙන හැටි ඒවා සති පැට්ටානේ පිීටෝල අපිටම අත්දකින්න පුළුවන් එ තමයි ගලපගන්න ඕනන් මහිතන්නේ ඒකට උත්තර හම්බෙන් ඇැති අර ප්‍රශ්නිත ඉළඟට අප එදා කතා කරා මේ කර්ම විපාක්‍ය කර්ම බෙදන්න පුළුවන් විපාකෙ ස්වභාවයනුව කියලා එ තමයි ජනක කර්ම මිටිම විස්ත කරන්නේ මක ගගේ පෝයදස වැඩසටහනනිද අපි කර්ම ගැන ඒසා කච්චාව එක බලන්න ඊළඟට උපස්තම්භක කර්ම කියලා තිබුණා උපපීදක කර්ම උපගාර්ථක කර්ම කියලා විපාක ස්වභාවයනුව කම හතරාකාරයකට බෙදුුණා. තට අපේ කලින් රූපසටන්ට මේ හතරආකාරය කොමද සම්බැන්ධ වෙන්නේ මේ විදිහෙට දැම අධ්‍යාන මට්ටමය උපත් තිබව ඒව හම්බෙන්නේ ජනක කර්මයක් ඉදිරිපත් වෙලා. එකන ප්‍රබල කර්ම පතයක් උපතට හේතුවෙන මට්ටමටම ප්‍රබලව වනහම අධ්‍යාන උපත්ති භවයන් සකස් වෙනවා තැන් ඔගල ඉන්න මනුස බවත් ඒ කැහැදනෙ ඒ විදිහයට ඉළඟට මේ මට්ටමේදිතේ චේතනා සූචාරිත දුෂචාරිත ඔගොල මේහි බවය තුළ කරගෙන යනවා කලින්බවලක් කර ඒ අනුව දැන් විපාක සකස් වෙනවා ඒ සකස් වෙන ජනක කර්මණය නිසානෙවෙයි ඒ සකස්වෙන්නේ උපස්තම්මතොහ උපීදක කර්මණනිසා. මේ උපස්තම්බක උපපීඩක කර්ම කර්ම පත විදිහට මෙතන සකස් එන්නක් පුළුවන්. ධහනයක් විදිර අපි පිනක්කරොත් ඒ පින මේ දබන භව තර පිපාගදිල නතර නොවී ඊළඟ බවලට දෙෙන විදිහට අධ්‍යාන උපති බව විදිර එන්නක් පුළුවන්. නමුත් මේ චේතන මෙතන සුචාරිත දෂ්චාරිතමට් මේ චේතනා හැම එලේම උපස්තම්බකෝ උපීඩක කරම ඉතරයි සකස් කරයි. එකන්නේ අපිට සැප අඩු කරන වකප පීඩක කර්මලින් සැප වැඩි කරන උපස්ථම්ක කරුණඉ ෂන උපපත්ති භවය චේතනා ඒ අවිධර්මය කියවන්නේ එකට කියෙන චේතනා චෛතසිකය කියලා ඒ චේතන චෛතසිකෙන් ඉතාම පොඩි වැඩක්රන්නේ දැ දහන්න එකෙද එක චිත්තයක් පහල වන හම ඒ චිත්තේ ඇතිවෙන චේතනා චෛතසිකය චටි වැඩ කරන ඊළඟ චිතය උපදනවාගේ පොඩිවැඩක්වෙන්න පුළන් එක කරන්න දන්න හැමලෙම ලොකු වැහැදන්නේ ොිවැඩ ගොඩක් එකතු වෙලා ඒවාගේ මේ පොඩි චේතන ගොඩක් එකතුවෙලා ශනමට මෙ ගොඩක් එක තුවෙලා තුමයි මේ සචරිත දොච්චරිත චේතනයද ඒව ගොඩක් එකතු වෙලා තමයි මේ මහා කර්ම පාත හැදෙන් ඒවගේ මතුමා විපාක මේ කුඩා මට්ටමඒ මධ්‍යම මට්ටමේ මේවා විසාාල මට්ටම මේ විපාක් එවිදිට ගලපගන්න අර කර්ම සාකච්ඡාවයි මේ කාර්මය විපාගදන කාලයනුව එදා අපි කතා කරා දික්ට දම්මවේදනිය තියෙනවා. ඊළඟ භව විපාක දෙනේව තියනවා. වෙනත් භවයක විපාකදනේම තියනවා. විපාක නදී අහෝසි වෙන කර්ම ජාති තියෙනවා. ැ පොගොල්ලන් යම් ජනක කර්මයක් නිසා මේ භවේ දැන් හටගත්ත. මේ භවේදී ඔගොල්ලන්ට විඳින්න වෙන අනි කර්ම විපාක හෝ වෙලාට මේ උපද්්‍යවේදනය ෝ අපරා පරිියවේදනයි එක ඇන කලින් භවයක කලින් භවයන්නේ කරපු යමු කර්මල විපාග දැන් එෙනවා මේ භූමයට සුදුසු මේ භූමේදදි විපාග දෙන්න සුදුසයවා ඉදිරි පත්වෙනවා දැ ඉළඟට මේ භවේ දෝගලු කරන දාන සීල භාවනා පින්කං ඒවයින් සමහරයවා මේ භවේමත් විපාක දෙනවා දික්ට දමවේදනිය විදියට තව සමහරයවා ඉදිරි බවලත යනවා ට මේ සටහනේදී ඒත් මේකට දාලා තේරුම් ගන්න ැ සන්තති උපත්ති බව කියනේ හැදෙන්නේ සන්තදිවිදියට අර උඩාකාල පරාස විදිහයටට නේ මධ්‍යම කාල පරාස විදිහයට හැදෙන විපාක ඒවට අදාළ කර්මය සමල්ලට මේ භවයකරපු කර්මයක් නෙම හවගුල් පෙර භවය කරපු කර්මයක් වෙන්න පුළුවන්. අධධානයක මේක නම් අනිවාරයම පෙරභවයක් කරපු එකක් සන්තතිව සමාහරයව මේ භව සමහරයව පෙරභව ශන ඒවා මේ භවේ වෙන්න පුළන් පෙරබව වෙන්න පුළුවන් කාලය නුව දරායි ම පවාක්්‍ය නැවත දානවා දැන් පැහැදිලිද මේවාක්‍ය හොඳටම කලින් පෙන්න පවාක්්‍යමයි විපාකස්කන්ද බිඳෙනවා මොහොතේ නවකර්මයක විපාකයක් අලුතෙන් ඉදිරිපත්වෙනවා අලුත්තිපාකස්කන්ද හටගන්නවා ඒකට කියනවා බවප්‍රත්වයෙන් ජාතිය හටගන්නෝ එතකට බවප්‍රත්වයෙන් ජාතිීක පාමතුන් ආකාරයි එතුන් ආකාර්තම මමේ විස්ත්‍රකර ෂන උපපත්ති බවතියනව ශනය ෂනයට හටගන්න තමන් කියන හිතිවිලිත් එක්ක ගමන් කරන ගතියක් තියෙන ඉට පස සන්තතියෙන් සන්තතියට උපත්ති බව කියලා කියනවා එක නැවි දින මම ඉන්නවා ඉඳගෙනඉන්න ම ඉන්නවා හිටගෙන ඉන්න ම ඉන්නවා නිදාගෙන ඉන්න මම ඔයදිට යම්කෘත්තයක් කරන මම පවිදිහට උපදිනෝ ඒ කෘත්තේවරලා ඊළඟ කෘත්තය කිරීම පිණිස කුප්පති බවයක්කන්ද පහක් හැදෙනවා ඊළඟට මේ බවේ ඉන්න මම ඊළඟ බවය ඉන්න මම කියලා බවයෙන් භවයට යන ගතියක් ඒ උපපත්ති බව සද්ධාන මට්ටමේ මේතුන් ආකාරයටම කැන උපත්ති බව කිය ්‍රමේතුන් ආකාරයට කැනෙ කර්ම බව කියල තටොග ලැන්පෙනේ කර්ම භවසා උපත්ති බව කියන සම්බන්ධය මේ මට්ටම් තුනෙෙන්ම තේරුන්ගතයුතුයි එහෙම තේරුම් ගන්නකොට මේ අර්ථ දැක්වීම ඒ තුනටම හරියනවා හර මං කිව් අර්ථ දැක්වීම මේ වාකෙන් තියෙන අර තුනටම හරි දහරනෙම කියන්න දැමටික න්‍ය අයත්ම කුණ ඉදිරිපත් කර සරල උදාහරණයෙන් ගත්තත් තොල්ලෝට හිටපු ගමන් යමක් මතක් වෙනවා හිටපු මතක් වෙන උදධහරනයක් ඉදිරිගැත්තුොත් අපිතුම පොඩි කාල සිද්ධියක් ස්කෝලයන කාලි සිද්ිය දැන් ඔන්නත් අපිතම තඒක බිබි ඉන්නවා එක පාර මතක් වෙන එහෙ මතක් වෙනවා දැ අපිට අනන්තුවත් එහෙම වෙන නේ ද නොයෙක් දවල් මතක් වෙනවා එතොටඒ සිහිවීම ඒ සිහිවීම ස්කන්ධ පංචකයා මනායතනේ ඒවෙලාට ක්‍රියාත්මක වෙන්නේ මනායතනය ක්‍රියා්ම ගෙනකට ස්කන්ධ බාක් හැදෙනවා. අපිට තේරෙන්නේ ස්කෝලය අනකාල මේ අතීත සිද්ධයක් ැන් මේේ මතක් වුණාකි. ඒ විපාක ස්කන්ධ පාක්තමයි හැදෙන්නේ ඒ මතක්වීම විදිහට එතකොට ඒකට අදාළ කර්ම භවය කොතනද තිබුණේ ඒම මතක් වෙන්න කෙරිච්ච කර්මය කොතනද තිබුණ පෙරබවේද පෙර කතක් නෙම මේ ඉස්කොල යන කල මේ භවමයින දෙතකුට එදා කරරිච්ච කර්මයක්යේ එදා යම්කිසි කෙරරිච්ච කර්මයක් තමයි මේ දැන් අද මතක්වන්න තට අද මතක්වීම විපාකස්කන්ධ පහ මේ භවීම තමයි කර්මය කෙරිලා තියෙන් කලින් ඒසිද්ධිය. භවම කෙරිච්ච එකක් මේ භවේම මතක්වෙන්නක් පොළුවවා එතකට ඒ කර් කර්මභවය මේ භවයටම සම්බන්ධ අතීතහි හිතීම් කීම් කිරීමම් කියෙන මොනහරි විපාකස්කන්ධයන් විදිට මේ වෙලා වන්න ඒක බිබින්නකට එක පාර මතක් වෙනවා මතක් වෙන අයිතරක් නෙමේ අපිද මෙදා මොකක්කරිය විච් අපිද ගුරුවරයෙක් තමන්ට දඩු අංකර තමන්ට ග්‍රහ පු එකක් මතක් වෙනවා අ එතකට ඒ මතක් වෙනකොට ඒ මතක් පීමත් එක්කම විපාකස්කන්ද ටික සකස්සෙනවට අමතරව ඒ සිද්ධිය නැවත අත්ති නිනව තමන් හිතෙක්. ආපහු ව්‍යාපාද අපිද මේ එකමැති සිද්ධියන්නම් ව්‍යාපාද කර්මපතයක් අලුතෙන් සකස්සන්නක් පුළො. ඒ වෙලා ව අලුතෙන් සටස්සෙන ව්‍යාපාද කර්මපත්තය හින්න මේ සිද්ධිය පස්සේ දවසකාර මතක්වෙන්නක් පුළුව. ඔන්න ඔහොම ඉදිර මේ භවය ඇතුළෙම. සන්තතිය විදිහයට දැන්ගින් මතක්වීම කියන සන්තය උපත්තියක් ඒ ඒ සන්තතියක් විදිරි රිපදිලා ඊට පසේක නැතිලා අය වෙන පසිදසක අයයි මතක් වෙන්න පුළා නවත සන්තති උපපත්තියක් එක. ඒ මමන්ර පෙන්න්න නැදී සන්තති මට්ටම ඒවා තමන්ටම අදැක්ක හැකි මේ බවය තුළම හයිදිරි තමන් ජීවිතර මේ සබන්ධ කරල බලන විශේෂක කුලු සතිපට්ටාන ඉන්නෑ නිසා. ඔය වගේ අදදකීම් ගොඩාක් කොගොලට ඇති යම් කිසි ප්‍රශ්නයක් ඕ මතක්වීම ඒෂනය මතක්වීම ෂන එකක් කියලා මටමන් හිතෙන්නේ ෂණ අපිට අල්ලන්න අමාරුයි සති පැට්ට නට ෂණ කියල කියන්නේ ඒක චිත්ත එකනි චිත්ත වීදිියත් එක හිතා ඒලන්න පුළන් ඉතාම ඉහලට සමාධය දියුණු කරපු කෙනෙකුට ඉතරයි. අපිට අල්ලන්න පුළන් හැමෙලියම සන්තති මට්ටම. ඒක නයම් අපිතු පරණ සිදධියම් මතක් කෙනවට චිත්ත වීති ලක්ෂ ගානක් පෝටි ගාන ගහිල ඉවරයි එතුට නම් පෙන්නන්න දැන මේ සන්තති මට්ටමේ උප උදාහරණඇත්තම මංෙන් පෙන්න්න බැරවි. ෂන මට්ට මේ උදාහරණ අපිට පෙන්න්න පුළන් එහෙම සමාධයක් තියෙන කෙනෙකොට ඉතරයි ඉ ඒ මටම අල්ලගන්න වන්නන් අභිධර්ම පිටකේ කියවන්න එක තියෙනවා ෂැනමට්ට මේ පටිච්ෂ සවපාදය විස්තර කරලාව ඉතාවා දීර්ගව ඒ කොටස කියවන්න වෙනවා ඒ සඳහා අරානුරාධපුරේද අපි කරපු ධර්ම සාකච්ඡාවක් ඇැති රිසිඩටල් වර්ක්ෂ්ි එකෙද අපි කරපු ඒ ාධ සාකච්ඡාාවයක ඇති ඒ කොටස අපි ධර්ම පිටක කොටස වෙනම පෝඩක් කියෝ ගන්න වවා එන්නඒ කොටස බලන්න වීඩියෝ එක එක තමයි ශවන මමාට්ටම කියලක දැ උදහනය විදිරි අප එකත්තුොත් අපි කියනවන දැන් චෛතසික කියලා කියන ශන මට්ටමේදී චිත්ත කියල කියෙන චෛතසික කිය කියෙන ඇතද ෛත සිකවල තියෙන අර සර්ුව චිත්ත සාධාරණ කියලා හැම හිත්තකවම් පහල වෙන චෛත සිකතියනවා. එතකොට දැන් එක හිතත් පහලවෙලා ඊළග හිත පහල වෙන ගොට අර චෛත සිකටික නිරුද්ධ වෙලා ඊළඟග හිතත් එකක අලුත් චෛත සිකටිකක් පහල වෙලා ඒව නිරුද්ධය වනවා අන්න එහෙම ශන වශයෙන් සිද්ධුවෙන එක තමයි මේ කියන්න. තොටේ එක ශනේද පහල වෙන චෛත සිකටික තමන්ට දැන මටමට සතිය සමාදී දවුණඩුුවෙන් නේ ඒමටමට අල්ලග. අප මේ අතීත සිද්ධියක් මතක් වුණාව වගේ අර්ථයකෙන් කියෙ එකේද වෙන්න හැමදේම සන්තතිය සවගේෂණයන් ගොඩා ගහාාමතම අපි තක තේරෙන්න්නේ මෙහමයි උුණේකහස දප අප සතිපට්ටානය උ භාවනා කරනය වෙලාව අපි දැත්කාය වෙලාවේ විපක්ෂා සිතක් ඇතිවෙන්කි උදේවය බන්නකොට එ ඒක බැලුවේ ඒක දැක්කේ මනා එතන. එතකොටඒ මනාහිතනේ දැක්ක කියන ඒක අපට ඒත්ශන මට්ට මෙනවෙ තින් වන්නනෙ න ඒව සන්තති ඒ සන්තදිෂණ මට්ටමේ ද අර ආයතන කියන එක ත් ඒත් ශන්තතියක් ඉවිදිර තම ඇත්ත දැක්වෙන යර්තනයක් ඉවරවෙලා එක අඇතනයක් නිරුද්ධයනවා ඊළඟ ආයතන දැ ුදේ අපි බැලුව ඇහැ ඇහේ සන්තතියක් රූග පෙනීමක් අපි සැකස් කර ඒ සන්තති ඉවර වනා කනේ සන්තතිය සැකස් කර ඒ ආයතන මට්ටමින් හැබැයි ඒත් සන්තති ඒක චිත්තනෙමේ. ඒත් සන්තතියවිදේ කරපු ඔක්කොමගේ සන්තති පැත්තට යන්. ඇතමිති සති පැට්ටා නිද ඔක්කොමගේ අ බොහුණ වෙන කාලෙති සන්තති තම අපි පුහුණු වෙන්නන්නේ තන් මුදයහනෙක් දර අපි දැන් සක්මන් භාව කරනකට වම් කකුල ඉස්සේනවා ඉදිරියටය වෙන තිබ්බේ නොඒ සන්තතියක් ඉවරයි. ඒඟ දක්ුණු කකොල ස්සනවා ඉදිරියටටඇයනවා තිබවෙන දෙවැනි සන්තතිය ඉවරයි එහෙම එහෙම සන්තතිය කියලා කියන්න එතනති එක කකුල. තවකාලයක් ඕෝක භාවනා කරනකොට අපි කියන කපුල ඉස්සනයක එක සන්තය ඉදිරිට තල්ලු ඒගෙන යන ක්‍රියාවටිය තවය එකක් විිම තිබ්බේනඒ එක තාවයකක් කියළක සන්තති තකපුඩායිට කඩාගන්න. එහෙමම හුරු කරන නහුරගෙන යන්නේ පස්ෙේකා ල්ලෙක ෂන උපති ෂන. මන්ටමේ සන්තති තේරුම් ගන්න සුදුස වෙන විදියට හිත සියවුම් කිරීමක්ඒ කර අනපනසට භාරාවදය නමුරුප වෙනවෙන බලනකොට ඒ මොහතේ එක වෙලාක අප නිබිත්ත කරතැන පටුපදනස්කන්දය සිහි කිරීමත් ඒ මට්ටම බදි කියල බිගැන්න ඒ වශන ඒ මන්ටම සංතෘති. චිත්වේද ොඩා ගහිල් ලතමයි අපිට එහෙම දැන එන්න එහම සහි වුණ එක චිත්තයක් නෙමේයි හො මතකතිවවා හිතර මෙතර පටලිලා තියෙන මෙක ම අපේ රුග සසරට ගිහි ලම්පෙන්න්න මේගේ රපයක් මතක තිනේෙද මේකත් නිතරම අපි ධර්ම සකච්චවල ගන්න ඒක ෂණික වගේ බවංග සිතක් බවංග චාලන හිතක් බාංග පච්චේද හිත දවාරාවජ්‍යනීත විඤ්ඥාන හිත කියලා ඒක හිතේ තිෙන චෛතසික එතර මෙන්න මේ හිත අපිට දකින්න පුළුවන්නම් එකන මේ හිත හැදෙනකොටම ටක්ගල පොටෝග්‍රා් එකක් වගේ එතන සිද්ධිය අල්ල ගන්න පුළුවන්න්න අන්නඒ එකතම ඒක ෂනිික කියලා ෂන්න මට්ටම එතකොට අනපාන සතියේදී අපි කියනවන මේවා නාම මේවා රූප කියලා ඒ මේවාගේ රවු ගොඩා ිහිල්ලා චිත්තවීති ගොඩා ගීලතම හම කියා. එම චිත්තවි ගොඩා ගියහම අපි කියන එක සංතතියක් කියලා පැහැදිලි ඕනෑ දෙක පැදිලත් මමරි අහුස්සාහ කරන හැදි. අඳර ගන්නඩ පුටුවන්ගේදගේ ලබට අු හිතාගන්න ලැරි දරමට සුළු වෙලාකේක ඒක ගොඩාක් සුළු වෙලාවක් ඒකඉතිං බොහෝම හිත දියුණු කරපේ අයට තමයි පුළුවන් එහ හි වුණ නොකරවවාය ගොඩක් වෙලාට කරන අිදරම් පිටක ප්‍රතික්්ෂය කරදාානයක් ඒ න්‍යයායයක් ඉතරයි එහෙම මේවා පිට විශේය වෙන්නන යන කියලා එක තැරලදානවා ඒහෙමක හිතන්න එපා එක අපේ අඩුපාඩුව අපේ සතිය සමාධිය ඒමට්ටමට තම දියුණ වෙලා නැති නිසා තියන ප්‍රශ්නයක්ේ. සේතකොට උදේවය පේනකොට උදේවඥානයේ තිය ඒ වෙලා අවස්ථාවක එතකොට ේෂණ බංගේද පේන්නේ. න ඒත් සන්තතියතම අපේ උදේවය බලන්නේ ෂනය බලන්න බැහැ ඒතර සර්තර ඉහල සමාධියයක් නැති කෙනෙකොට අපේම වැරැද්දනය දශනය බලන්න බැරි එක. එකන අපි ප්‍රමාදයින සති සමාධී ඒ මට්ටමට වඩන්න අපි සිද්වෙච්ච ප්‍රමාදය හින්ද තමයිමට්ටම තාම විෂය නොවෙන්නේ. අපිට විශය නොවනැ කියල සනමටම නැත්තේ නැහැ ෂනමට්ටම ක්‍රියාර්මකයි උදදාහන තරෝකිම ඉටඩී කොච්චර තව ප්‍රශ්නති නද හිතන් තැන්ි හෙතම වතුර එක පුුණු කරවා. මෙමතරක ුණු කර ම පිදැවන්න පලාග්ය හනවා ටිකෙවෙලාලගේ වතුරනට නො ප භානගේ ඒ ඒව සංසති. ජනමටමින් කොහම දෝකතේරුම්ගැනි වතරක උුණුුවනෙක් හිත ැනේ මම එක බෞතික උදාහරණය වතුර වඋනුුවීම සියවම්මට්ටමින් තේරුම්ගන්න නම් ඉති එක වතුර කියන්නේ මොකක්ද හහිද්‍රජන ඔක්සිජන්තිය නව යිස්්ටුවෝ කියලා තියනවා ඒව අන. ඒ ඒවරත්වෙනවා රත්තුනාම ඒවයි චාලනය වැඩි වෙනවා ඕ එකක්ත් අපිට පේනවාද නෑ ඒව ගොඩා පරීක්ෂණ කලතම ඒ සියවම්මටම හයගෙන තිරන්නේ හැබයි පවම් නෑැකිලවතුර රත්නවී තියෙන්නේෙන් පතුරු රත්වෙන ඒවාගේ තමයි මේ සන්තති අපිට විෂය කරගන්න පුළුවන් කෘතියන් අපි අතින් කෙරෙනවා ඒක කෘත්්‍යයක් කරන්න ඇරෂණ මට්ටම මේ වැඩ රාජකාරි ගොඩාක් හිතේ සහ ඇඟ කෙරෙනවා ඒව එකක්වත් තෙන් නහැ අපිට. පේන්න මටමඟට අපි හිත සවුම් කරගෙන නෑ එතනයි ඇතියන් ප්‍රස්ම ශනමට සිද්ව දේව ලබිදරු පිටක දමදුරුව වඩක් විස්තර කරලා යෙන තරසසන්න සනමට්ටමියදීද නාමුරෝකු පරික්්ෂේදය කියන එක පැදිලි වෙන නෑ සංත තිමිටවේ. නැමටම යක කරන්න පුලුව පසේ දැම කලබලන්න එපා ති මලින් සන්තති මටම කරලා එන්න සතති මටමේ හොඳට පුහුණුන පස්සේ සමාධ අත්තකට වැඩලලා හිල්ලඟට සන මටම කරන්න පුළග තරසරනයි එතකට අපි දැන්සාකච්ච කරප්ටිකාආය සාරාංසකර අපි උත්පති බව තුන් ආකාරයකට තේරුම් ගැත්ත කර්ම භවය තුං ආකාරයකට තේරුන් ගැත තොඩ අපි තේරුණා එක අධ්‍යාන උපති බවයක් ඇතුළි සන්තති උ වශයෙන් කර්ම බව උපති බව ගොඩා ක්‍රියාත්ම කයනවා ඉළඟට එක සන්තති උපති බවයක් ඇතුළි ෂනවශයෙන් කර්මව උපති බව ගොඩා ක්‍රියාත්මකයෙනෝක. ඉඟට අපිට හිතන්න තියනෙ භවනාවවිදි හිතන්න කියලා කියන්නේ මේ මුලින් මේ න්‍යාය තේරුන් ගැන්නවනේ එකන්නේ කර්ම බව සහ උපපත්ති බව. ඒ කර්මකර්ම විපාග කියන පැවැත්ම තියෙනවනන් තමයි ඔය තුන්මට්ට මේම ජාතිය හටගැන් ජාතියක් හටගැන් ඒන බවමට්ටමෙන් ජාතිය හට ගැනීමහරි සතතිදිමටමෙන් ජාති හට ගැනීම හරි ජනමටමෙන් ජාතිහට ගැනීම ඒව ඔක්කොම සිද්ධ වෙන්නේ කර්මකර්ම විපාක සිද්ධිය තියනවනම් තමයි පැවැත්ම තියෙනවනම් තමයි. ඊළඟට ඒ කර්ම එහෙම සකස්සලා නොති බුණනං. අට නොගැත් තනම් මේ තුන්මට්ට මෙම එක මට්ටමකොක්කත් උපතක් හටගැන්න නැහැ ඊළඟට භවය නැත්නම් ජාතිය නැහැ. භවය නිරෝධ කරන්න පුළුවන් ඇය හටගැන් නැති විදිහට එහෙම කරත් ජාතිය නැවත සිද්ධ නොවෙන විදිහටම නිරෝධ කරන්න පුළුවන් කියන ඔඔ හතරාකාර සම්බන්ධතාව භවය සහ ජාති අතර භවේසාහ ජාති අත්‍ර මේ තියෙන හතරාකාර සම්බන්ධතාවය එලෙසටමයි සියලු ලෝකතතාල වල සිද්ධ වෙන් හැම දාම ලෝකතල ඔක්කවගේම සිද්ධ වෙන්නේ ඔය විදියටමයි ඔය විදියට සිදු නොවී තියනෙ නැහැ වෙන කිසිම ආකාරයකට ඔය සම්බන්ධතාවේ සිද්ධ වෙන්නත් නැහැ අන්න ඒ ප්‍රත්‍යඵල සම්බන්ධ තාවතම ඇතුම සාකච්ඡා කරේ ඊීළඟට භාවනවිදිගන්න ආණුරාධපුරය කළ සම් ිසම්පත්සාගච්චයි ලිංි එක දාන්න පුළුවන්ද කියලා හල තියෙනවා සඳලිමත්ම ලංකික දාලත් තියෙනවා චැට්ට හිට පැල්ලහ එට මේ ප්‍රත්‍යඵල සම්බන්ධතාවේ දැන් භාවනාවට ගන්නකොට මේ විදිටයි ගන්න කියලා කියලා තියෙන කලින් යුගලයන්ටත් මේ විදිහටමයි අපි ගත්ත මතක ඇති සිංහල් හැරැහවඒ විදිහයි භවය ප්‍රත්්‍යවෙලා තමයි ජාතිය හටගන්න භවය නොවිනි නම් ජාතිය නොවේ අතීතයේදිත් භවය ප්‍රත්්‍යවෙලාමයි ජාතිය හටගත්තේ අතීතයේදිත් බ්‍රවය ප්‍රත්ය නොවුණනම් ජාතිය හටගත්තෙ නැහැ අනාගතයේදීත් භවය ප්‍රත්්‍ය වෙලාමයි ජාතිය හටගන්නේ නාගතයේදීද භවය ප්‍ර්‍යය නොවුනොහොත් ජාතිය නොවේ ඊළඟට ඔය විදියට සීකරපුුහාම හිතේ ඇතිවෙන දම්මට්ටිති ඥානය ඒඥානත් ශයවෙන සුළුයි වැෑවෙන සුළුයි ඒඥානයටත් විරාග ස්වභාවයක් තියෙනවා එක ඒඥානයට ඇලෙන් නැතුව ඉන්න පුළුවන් ඒඥානයක් මිරෝධ ස්වභාවය සහිතතයි. එකන්නේ ඒ ඥානය පවා නිරෝධ කළ හැකි. කොන්න ඔය විදිහට හත්තාකාරයකට සිහි කරන්න කියල තමයි සූත්‍රයේ සඳහන් ව නෙමකක් දෙ සූත්‍රය. දුතිය ඥානවර්තු සූත්‍රය. ඒ සූත්‍රයේදි තමයි මේ හත් ආකාරය සිහිකිරීම පිට කියලදීලා තියෙන බව සහ ජාතියත්‍ර සම්බන්ධය එච්චරයි එතකොට අපි ගෙටියෙන් ඒක සිහි කරලයිමු ඊළඟ යුගලට ඇන්න කනේ ගෙටලුත් අවිසාච්ච කරප නිස එන අප